ිළඟ තියන මු ින්ගේ තමයි පමකාක්ච්චල තියෙන සුල් සහ මන්දගාමී විසදුුම් තෝරා ගැනීම කියන එක ඇතම අපි දන්න හැමෝම කැමති නෑ සුළු හෝ මන්දගාමී ලිස කටයුතු කරන්න ඇත මොකොල දන්න ශේෂ්‍ර පුදගලිය ලොකින් වා එගොලගේ අනුවමම කුඩායි ඇතම ඒදේ ප්‍රමකල්ශෝලටත් පොදු දෙයක්මැති අපි මතක තා ගන්න න දෙයක් තමයි අපගේ අපමකාශක ගඩනාගන්නන කොට අපි භාවිතා කරන්න ඕන තාක්ෂණය සහ ක්‍රියාවල තාම සලියෙන් පටන්ගන්න වන එතිනි මතකතියාගන්න ඕන දෙ අතමයි ම සස්තුනෙන් ආරයටගන්න කියලා වගාකිරීම මෙතන්දදි ැල පෙන්නේෙ නැහැත්තරම මකද හේතුව අපි හදිසුනාට ස්වබාදහමට හදිසි නැහැක් දැන් ඇතරම මටත් තිබුණා මෙතැන එක්වන්ටම සුද්ද කරලා වගා පාතිදාල අන්ත සුත්තු දාලා භූමිය සකස් කරලා ඉන් පස්සේ බෝග සිටවලා කුමිනාශක බලනාාශක දාලා බෝග වගා කරන්න එතකොට අස්වන්න බිකුණුලා මට පුල්ලා පුළුවන් ඇත්තරම මට මුදල් සපයගන්න වගේම මගේ දර්පවුල හොඳින් අඩත්තුකරගෙන යන් ඇතරම එහෙමකලොත් ඒ ප්‍රමකල්ශණ බේ ඒක ඇගි කල්ච කියලා තවයි මට ඔගොලන්ට දැන්වත් කරන්න වෙෙන දැ ගුල් මතක තියාගන්න දැතමයි ඇතරම ි්ටාචායයක් ගඩනැගෙන්නේ දවසකින් හෝදකකින්නවෙේ මතක තාගන්න හැබැයි ෂි්ාචාරයක් විනාශ වෙලා යන්න එතරම් දිගු කාලයක් කියන්නේ නැ කියක. ඇතරම අපි මේ වෙලා වෙදි අපි මේ නිදි මත ගතියෙන් ඇවිදින මිනිස්සු අවිධ කරන්න ඇතරම් හොඳම කාලයයි මේක. ඉතිං අපි ඒ සඳහා හැකි පමණ උත්සාහ ගන්නන දැවුල බලන්න කොඩා සයිල කොච්චරආහර නි්වාදනය කරනවාද කියලා දැ ඒ එක ඇතනු සු ප්‍රමාණයක් වන්න පුලාා නමු සයිල මිලියන ගණුනක් එකතු වෙලා ලොකු ආහාර ප්‍රමාණයක් නිෂ්වාදනය කරන දැ එක වශ්‍යයකදී සුග්‍රයාාලෝක ශක්තිය ිය ගනක් ඇතරම ආහරු ශ්වාදනයට යොදා ගන්න ඉතින් ඇතරම වශ්‍යයකට වනන්තර විසින් වයිගොලය පවතින කාබන් සීයට එකක් ජවිස් කඳ බට පත් කරන ඇතු අපි මතකතියාගන්න වන ශාක වැදගත්වීමට හේතුවම් අන්න ඒකම තමයි ඒකට ප්‍රධාන හේතුවවන්. එතකොට මේ කුඩාසාහ සෙමෙන්ින් කියන ක්‍රියාවලිය තුළම ගබඩා වෙලා තියෙන්නේ අර්ථකතනය වෙන්නේ අපගේ දේශී යනතාව ඇත්තරම දෙවා මතකතියාගන්න මේ අත්‍යන්ත්‍ර බලයෙන් කරන ක්‍රියාකරකම් ගොඩ පරිසර හිතකාම අන්ත්‍රකින් කනවත් ොඩ ඇතර මේක ගොඩක් ප්‍රතිපදදායකයි. තැවගලන්ට පුළුවන්ද බලන්න වනන්තරයක් නිර්මාණය කරන්න පුළුවන්ද යන්ත්‍ර බලයකින් පැළසිටිවන්න පුුවන්. ඕතරි සවභාදාහමේ තියෙන ඒ අපූර් විචිත් අත්වේ ගොඩනගන්න බැහ ඇතර ඉතින් වනාන්තරයක් නිර්මාණය වෙන්නේ වසර දහස්ගනතිස්සේ ඇතරම බජ එක එකට එකන්නකට බීමට පාතිත වෙලා. ඉතාබන්ම සියුම් ආකාරයට ගොඩ නැගෙන ඉතාමන් සංකීන්න ජයපත්තිතිය ඉතින් මේ නිසා තමයි ගොඩක් වැදගත් වෙන්නේ අපට ප්‍රමකර්ශලදිත් ඒ වගේ ජයු පද්ධතියක් ගොඩ නැගෙනනම් ෂනිකයෙන් කරන්න බැහැඇත්තරම ඒකට කාලයක් ගත වෙනවා ඒ සඳහ අපි කරන ක්‍රියාවලි සෙමින් 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 සැමින් කරන්න ඕන ලොකු කාලයක් ඇරගෙන එහම නොවු උත් වෙන්නේ එතන සමස්ස පද්ධතියම විනාස්සලායනෙක තමයි සිද්ධ වෙන ඉතින් ඒ සඳහා වඩාත් අප අවධානය දක්වන්න වන පවමකායිශෝදය අවධන දක්වන ඇතරම මේ කුඩා සහ සෙමින් මේ සඳහා විසදුම් ස්තෝරාගෙන ක්‍රියාවලින් කිරීම සම්බන්දධය. අප ඉන් පස්ස බල්මු අප මකායිශර තියන ඊළංඟ මූලිකාගේ පිළිබඳු.